අද දින බෞතික විද්‍යාවේ තහප බෞතිකය නමැති පාඩම් මේකකේ තවත් විබාහගෙටි තාමත් වැදගත්වන පරීක්ෂණ කීපයක් සාකච්ච කරන්න අප බලාපොරොත් වෙනවා. මීට පෙර වැඩසටහන් දෙකකදී තාප බෞතිකය පාඩම් මේකකේ පරීක්ෂණ හතක් අප සම්පූර්ණ විස්තර කරා. එම වැඩසටහන් නරඹල ඔබ අවස්්‍ය දැනුම ලබා ගැන්න නැති. එම වැඩසටහනිදිමා විස්තර කරා තාපභෞතිකයේ පාඩම්කඒ පරික්ෂණ නමයක් අපේ උසස් පෙල විශේණි දේශයට නිර්දේශලා තියෙනු. එම පරීක්ෂණ නමෙන් හතක් පෙර වැඩසටහන් දෙද විස්තර ක අද දින ප්‍රධාන වශයෙන් ම බලාපොරොත්තුවවෙන්නේ ඉතිරි පරීක්ෂණ දෙක විස්්තර කරන්න. මෙහිතයෙන වැදගත්කම තමයි ඔගොල දන්නවා. විභාගයට ප්‍රශ්නපත්තරයේ විහෝගතරතනා කොටසේ. එක ප්‍රශ්නයක් අනිවාර්ම තාපභෞතිකය මේ පරීක්ෂණසිතව තමයි අපෙන්ගහන්. ඒ පරිීක්ෂණත්මක හැකියාව අපේ බලනු කොම දුපකරනා අටවන්නේ. ඒය පරක්ෂණ මිනුම් ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අනිවාර් ප්‍රශ්නයක් අපින් තාපබෞතික යනු. එන අපේ විභාගෙට යමට පෙර අනිවාරෙන්ම ප්‍රශ්නය සම්බන්ධින් අවබෝධයක් ලබාගෙන යඩුවන්. ඉතින් මේ වැඩසටහන්ට මේ ස්ථානය සහභාගෙන දූ දරුවන් වෙන්ම ජාතිකරූපහනි ඔස්සේ මේ නරඹන සියලුම දූ දරුවන්ට ඉතාමත්ම පලදායි ලෙස. විභාගට මුණ දෙන්න ඒ අවශ්‍ය දැනුම ලබාගන්න අපි ලොකු වැඩසටහනන් අද දිනේ කරන්න බලාපොරොත්තිනවා. ඉස්සෙල්ලම පරීක්ෂණංක නම යටතේ තියෙන්නේ සල් දඩු ක්‍රමය යටතේ දන්ඩක තාපසන්න යකතා ශෙවීම. නමේ පරික්ෂණ ගත්ත අප යනි පරිස ි පේ විතර නි. එ දක් වැදගත් පරිසිෂන කිසල්ලම තෝරගත්තා පරික්ෂණ දෙක පිතුර තිහි ඒකටක් සංකීන පරික්ෂණ මයිසල තෝරගන්නු සල් දඩු ක්‍රමය එමනත් අපිකන සුසන්නයක දණ්ඩක තාපසන්න අගතාව සවීම පරීක්ෂණය ේටයක් සංකීන පරීක්ෂණය ඒ පරීක්ෂණය ආසිතව ප්‍රශ්නයක් දැගෝගලනට දිල්ල තියෙන ඔයින්න බන්ධන ප්‍රශ්නාක නමයට තියෙනවා. එතවට මම ප්‍රධාන වස්යෙන ප්‍රශ්නයට පිළිතුරු එකින් එක දෙන බලාපොරත්තුවනෙ නෑ. ඔය ප්‍රශ්නපාතරයට පිළිතුර සැප යන්න ඔයගොල්වුවන්ට අවස්ස වන දැනුම තමයි මල් ලබාදන බලාපෘත්තුවය. රොහොඳින් සාවධානුව මේ නරඹල බැටතරණාන හොඳින් අවබෝධයෙන් මේකට සහභාගි වෙලා ඒ අවස්‍ය දැනුම ලබාග. අපි බලමු විශ්සලම මේ පරීක්ෂණය කොහොමද කරන්නේ මේක කියෙන. උපරණන මොනවද මොනවද සිද්ධාන්ත කියනක පිළිබඳව අවබෝධයක් ලබාන ඉස්සල්ලම මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන උපකරන අපි මොනෝද කියල බලමු දැන් ඔගල්නට මේ තිරේ මත දෙශෙනවා සල් ක්‍රමයෙන් ලෝහක තාපසන්න ඇත එසවීමේ ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන උපකරන බලන්න ඉස්සල්ලම අපිට සෙල් උපකරන නැටවුම සල් උපකරන නැටවම කිව්වහම සංකීන නැටවුම තාර්තිිකම උපකරන් ටික දැන් ඔගුල්ලන්ට මේ ස්ථානය දැකන පුළුවන්. මං මේවැකන්න එක හඳුන්න්නම් ඒ වගේම වීඩිය ඇනිමේසන් මගින් මේවා කරන විදිහ වෙනමත් පැහැදිලි කළ දෙන්න. සෙල බලන් මීතිය සෙල් දඩු උපකරණ. හබ විද්‍යාගාරය තුළ මේ පරිෂණ කරන්න භාවිතා කරන සල් දැන් උප කරණන්නේ. මේ ගෙතිමනව තබ දණ්ඩා මාම දැන් පෙන්නු ගැන තබ දද. මේකෙලවෙරතුන හුමාල කසුව. හොමමාලය ඇතුළ කිරීමටි ුමාලකසුවක් භාවිතා කනු කුටීරයක් මලකසුුවගෙන හමාමල කුටේරයක් තිබෙන. එ හුමාල ඇතුළ කිරීමට හා පිට කිීමට ඇත්දොර හා බිහිදුරක් මෙතන තිබෙන. මේ දොක් ඇත්්දොර අනිතක බිහිදොර මාලය ඇතු කිරමහ පිට කිමෙන. ඊට අමතරව ඔබට පේනොව ඇති මේ තඹ දන්්ඩ කෙලවරේ තිබෙනවා තඹ නලයක් මෙතිමිනි තම නලයක් වට තඳින් ස්පාර්සන පරිදි ඔතල තිබෙන. ඒ තඹ නලේ දෙකලවර තවත් උඩා කෝප්ප දෙකට වගේ සම්බන්ධ කරල තිබෙනවා මේ තිබෙන්නේ ජලය ඇතුළ කිරීමට භාවිතා කන උටීර දෙක. අපි නියත පීරණයක් ඇටතේ ගමන් කන්න ජලයට ඇතුළු කරන. ඉට අමතර මේ ස්ථාන ලඋුස්නත්වේ මැනගැනීමට උස්නත්තමාන තිබෙනවා නියත පීඩන උපකරණයක් කරහා. මේ උබ දක්කින්නේ නියත පීඩන උපකරණය මෙට අපි ගැන නියත පිණ උපකරන මේ කාධාරකයක් මගින් මේ ස්ථානය ප්‍රඳ වන්ඩ ඕන හොඳවලා එක බටයක් අපි ජලය ඇතුළු කරන කරාමය එක බටයග අපි ජලයේ මේ ස්ථාන්ඩ ඇතුළු කරනවා මේ එක බට තුනක් තියනෙන? මෙ වැඩිපුර ජලයමක ට එකකතු නොතින් මේ මට්ටම නියතවත බා ගන්න ජලය ඉවතර යන බටයක් තියෙනවා. මේ මේකෙන් කෙරෙන්නේ එක බටයක් අපි ජලය ඇතුළවන කරාමේ ජලය ඇතුළු කරනවා. මේක ජලමට්ට මෙ යම් නිශ්චිතාගේට ආට පස්සේ. ඒ අගේ නියතෝත ාගන්න තවත් බටයක් තිබෙන. එතන ජලය විියට යන. ඊට වඩ ජලමටම කොහෙත්ව වැඩිවෙන්නේ. තකේ. ලමත්ම නහ අතවාාගන්න පුල එක අපි මේකට කියන්නන්නේ නියත පිරණ හිස කියලා නියත පීරන උපකරනය කළත් කියෙනන අපි මීකට තරපිට නියත පීරණයක් කඩතේ මේ තුළින් ජලය ගමන් කරවන්න පුදුවන් මේ තෙන්නේ නියත පීරන උපරණ තරිට අවස උපරන නියත පි උපරණය උස්නත්තමාන හතරක් ඕනේ නොමකට මෙතින් ස්නත්තමාන හතරටයි දෙකයි තුනයි හතර ස්නත්තමාන හතරක් අවසේද. ඊට අනතරව අප මේ දන්්ඩේ විස්කම්ය මන ගන්න වෙන. එ මහත ද්ඩක් නිසාිට වර්ණි කලිපරය යෝගය.ර්ණි කලිපරයෙන් විස්්කමය මැනගන්වීම ප්‍රමාණවත් වෙන. ඉට අමතරව මේ උසනත්ත මාන දෙක අතර දුර මැනගැන්න අපිට අවස් වෙනවා සඳි මීටරුලක් භාවිතා කන. මේ පරතරේටිකක් වැඩියගයක් නිසා මීටරවූල කෙනෙක ප්‍රමාණව. වර්ණී කලිපරය කියනක සංවිදි බයින් වැඩි. අපි කුඩා ගැන් මන්නොට වඩාංවිධි මනින්වුන් එ වැඩි පරතරයක් ති නොවනන් ඉතරන් සංවිධිතාවය පිළබඳ ප්‍රශ්නයක් නැත් සිදදුන මිදුරටයක් වැඩිය අගයක් නිසා සිදුවන භාගික දෝසය අඩුයි සසා මීටරූලකින් මේයා ගයන් මැන ගැනීම ප්‍රමාණවත්ය. දබි නැවතත් බලමු අපිට අවශ්‍ය උපකරන්න ටික හඳුනාගන්න බලන්න සෙල් උපකරන නැටවුම ඊ අමතර තයික් අපිට අවසුනු. මමහි පැහැදිලි කරා හුමාල කසුවක් තිබුණ. හුමාල ඇතුල් කරන්නු. ්‍රබිට හුමාල ජනකයක් අවස් වෙනු. හමාල උත්පාදනක ුමාල ජනකයක් අවස්යනු. මේතිවෙන්නේ හුමාල ජනය නියත පීරන උපකරණය මීටරවලහාවය නිය කැලිපරය අපිට කාලේ මැෙන ගන්නවෙන එසදා අපි කාලේමනින් ාතක කරනු විරාම ටිකා. ජය ගම කරන කාලේ මැනගන්නු විරාම ගටිකාවක් භාවිතාකන. ඊට අමතරව පිටවන ජලයකතු කරගන්න මේ ස්ථානෙන් ජලයතුළු කළ මේ ජලය පිටව වෙන පිටවන ජලය එකතු කරගන්න අපි මිනිුම් සරාවක්කට ජල පරිමාව ජලිස්කන් දෙවාගන්න වෙනු එසඳ අපි මිනුම් සරාවක් භාවිතා කරනො ඒ බටයෙන් පිටවන ජලය එකතු කරගැනීමට. ඉට අමතරව මේ උපකනටවගන්න ආධාරක පිට අවසයෙන් මෙදැයි මූලික වශයෙන් නැවතත් සල් උපකරන ඇටවුම හුමාල ජනකය නියත පීර උපකරණත් නියත පීඩන හිස මීටරුලහාවෙනි කලිපරය විරාම ගට්ටිකාව මිනුම් සරාභහා ආධාරක අපිට ප්‍රධාන වශයෙන් අවශයනවා. එලට බලමබි උපකරන ඇටවුම දැන් මේ තිරේ දිස්සෙනවා. මිටත් අඩා හුන්ඳින් ඔගොල්වන්ට පැහැදිලි වෙන්න මම ඒ දර්ශනය නිර්මාණය කළ තිෙන බලන්න මේ නියත පීරණ හිස මේ තිබෙන් මේ තිබෙන්න්නේ ජලය ඇතුලව වන කරාමිට මේ සම්බන්ධ කල තින් මෙතනි ජලය ඇතිළලව නො ඒ ඇතුළු ජලය මේ බීකරය වැනි මේ භාජන පිරනො පිරනකොට වැඩිපු ජලය තුුණොත් මේ ස්ථානෙන් ලිටයනවා ඊට අමතරව මේ ස්ථානයේ බටය ඔසේ ජලි මෙතින් ඇතුලු. අපි මේස්ථානිිකන ඇ්දර කියලා. එක ඇත්්දෝර මෙතනනි ඇතුලන ජල මේ තබ බටය ඔස්සේ බලන්න මේ තබේ බටය ස්ස මෙහම ගමන් ගන්න මේ තබ දන්ඩ වටා ඔතලතයින මේ තඹ බටය ඔස්සේ ජලය ගමන් කරලා මේස්ථානය ජලය පිට වෙන පිටවන ජලයම කඩේරකිම පෙන්නුම් කල ති න මේ වගේ මෙනිු සරාවට අපි එකතු කරගන්න. ැහැලි නේද. මේේතති මේ නිුස්නත්මාන. ට එක ටෙ තට තුන තට හ රුත් නතමාන පාටන් ගි සහන් කරගන පුළුව. මේ තිබෙන හුමාල කසුව හුමාල මේ ස්ථානෙන් ඇතුළු කරනවා මේ ස්ානය හුමාලය පිට වෙන. මේ තිබෙන විරාම ගැටිකාව. තරබි මේ පරක්ෂණ යේදී බලාපොරොත්තුවෙන්නේ මේ දන්ඩ තාප සන්නයකතාවයන්. තොර අපි දන්නව දණ්ඩක් තුළින් තාප කළෑ මේ සීගතාවයට අදාල සමීකරණයක් තියෙන්. ලදා නොකැ ෝම කවබෙදීම ටී සමානයි කඒවාරයක් ට කරට ටීට දෙක බෙදීම ඩී කළ සමීකරයක් තියෙනුඒ සමීකරණ ඇසුරින් තම අපි තාප කළෑමේසිීගිත ඇසුයන් ගොඩක් අපි බලමු සමීකරණය ලියලා කොහොම ද අප මෙතනට ඇතුළත්තියෙනවබෙදීම සමානයි කඒවාරයක් තීට එකරන තීට දෙක සම්පූර්ණක බෙදිම ඩී ත මේ කේ තමයි තාපසන්නයක තාවේ මේක ද පිසයන බලාපරොත් වේ. තර අපිට ගැටලුවත් තියනවා මේ දණ්ඩදිගේ තාප ගලාන සීග තයිමි මේක සොයානෙ ක හොමද මේක තාිට ගැටලුවූතිය අපි මේක සොයාගත්තුති කිව් බෙදමට සොයාගත්තුති ඒක එන්නේ දණ්ඩේ හරස්කඩ වර්ග පල. ඒ රට ර්ග ලපිකි වවා ණී කලිරයක් ආධරන දඩ විස්කමේ මැනගත්තම ල නවා හැමොම පයි ආවාර්ගේ විිස්කමේ දන්න අනිවාන පුලන් ඩී බෙදම දේ. පැහැදිලනේ එ යි ආවර්ක දාල පිට දඩ විස්කම්ය ඇසුරු කරගෙන හරස්කට වර පල හන පුල උස් නත්තන්තර හ පලාා ායිතක ුසනත්ත මන පාන් සහන ස්සනත්තන්ර හරගනපුුව. තපගල දුර ද . ටල මේ පලමු නත්තමාන දෙ කතර පර්රය මැන ඩීත් දන්න වැැබිට ගැටලුවත් තිරමග මේ කියව් බෙදීම ට අපිසඇන කොම දණඩ දිගේ තාප කළ ඇන සීග්‍රතා ඒක දන්නවන අපට කේවාන පුළුවන්. අන මේ කියවබෙදීම ටීසු යන්න තමයි අපි අර තවත් අමතර උපාගටියක්කට තබනාලයක් සම්බන්ධ කරලා මුළු දන්්ඩමතා පරිවරණය කල්ලා ඒ ඇටවුම කරල ති ඒකට. වෙනත් ආකාරයකින් දන්ඩ දිගේ කලන පසිීග තා අපි සොය පැහැදිලනේද. එතොට ඒකසයන්න භාවිතා කරන ක්‍රමවේද අපි බලමු දැයි දැන් මේ මුළු දන්්ඩම තාප පරිවරණය කළ තිෙන් අපි ගත්තුති මේ විදියට මෙම ගත්තොත් මේ මුළු දන්්ඩ තාපරිවරණය කළ තිය. මේ කොහෙෙන්ව තාපය පරිසරට හානි වෙන්න බෑ. අපි මේකලවරරි නුමාලයෙන් තාපය ඇතුළ කරන. ඒ ඇතුලන තාපය මේ දණ්ඩඔස්සේ මේ පැත්තර ගමන් කරන. ඒය ගමන් කන තාපය රාගන්න ඉන්න එක මෙෙක්කන තමයි මේ තබනාලය දැ මෙතන තුමන තමනලයාහම තම නලයක් තිබුණු. කිහොම දලවසෙන් ඇද ගැනු ප්‍රතින තමනලේ. දැන් තමනලේ මේ ස්ථාන අපි ජලය ඇතුළු කර. මෙතනින් අපි ජලය එලියට ගන්න. තදැ මේ ගලන තාපය උරාගන්නන්නේ එක මෙක්ක නතමයි තබ නේ. ම රගෙන තමනල යතුය නො ජලය මේ තමනලේ විසින් මේ තාපිටික සංක්‍රමණයකනෝ ජලයට පැහැදි දෙමන් ැම ගඳක එතකොට මේ ජලය විසින් මේ තාපය අරගෙන යනවා දැන් මේමිනුම්සරාවට. එන අපි ටිකවේලාවක් තාපය සපේන කොට මේ උසනත්තමානල පාටාංක වැඩි වෙලා දණඩදිගේ තාපය ගලනව ඒ ගලන තාපය ජල රාගන්නවා හැබයි ිකවෙලාගද මේ ක්‍රියාවලිය අනවර්ත තත්කට පත්යෙන. අනවරත කලගෙන ස්ථාවරගේකටන ස්නත්තමානල පාටංග තවදුරත් වෙනස්ේ නැති අවස්ථාවට නොපියකට කියන්නේ අනවරත අවස්ථාව. මේ අපි සහල ට විභාගිද හනකේ අනවර්ත අවස්ථාව කියන්නේ මුුණවස්ථාවද කෙනෙ. උස්නත්තමානල පාටංග තවදුරත් වෙනස් නොනවස්ථාව තම අපි ගැන්නේ අනවරත අවස්ථාව පැහැදිල නේද. ඒ අනවර අවස්ථාවේද දැමි දණ්ඩදිගේ ගලන තාපය එමන තිකත තාප ගලන සීගතාවයට කිසිම බාහිරදයක් වෙන්න දෙන ඇති වෙන්න පුළන් එකමද තමයි ජලේ විසින්තාපය ඉවතර රැගෙනයම්. එහනම් අනවරට අවස්ථ ඇ දන්ඩදිගේ තාපය ගලන සීගතාවයයි දණඩදිගේ තාප ගලන සීග්‍රතාවයයි ජලේ විසින්තාප ඉවතරගෙන යන සිීගතයකට වෙන්නේ සමාන්. එහෙම නම් අන්න දෙැ අපි. ජලයතා පුරාගන සීක්‍රතාව විවාාගත් නම් දන්ඩ දිග තාපගන්න සීක්‍රතතාාවගන පුළුව. එනම් ජලයතා පුරාගන සීක්‍රතාව කහොමද පිට හැන පුළුව. අපි දන්නවා යම් උස්නත්ව වෙනසකදී ද්‍රාව්‍ය කොටසක සිදුවන තාපුරාගන්න ප්‍රමාණය කිව් සමන් එසී තීට කෙලපිටල යන්න පුළුව. එනම් ජලයවුරාගත් තා ප්‍රමාණය පිළි යන්න පුළන් ජලය ස්කන්දය දන්නවන ජය විට දාර දන්න නම්. ල ත්නත්තද වෙනස දන්න නම් ලය රාගත්තතා පයපට හො ගන්නන පුලුව. ඒක බෙදුවනම් කාලයෙන් අපිට ලැබ නොමකක්ද ජලය තාපුරාගැනමි තා පිවතරගෙන යමි සීග්‍රතාවේ. එහෙන දැන් අපිට ගැටලුවමත් වෙලා තිබුණේ මේ කිව් බෙදීම ටීස්ොයාගන්න. එන්න මේකට අපිට දැන් ලැබුණ යම්ගිසි ආදර්ශයන් යමති ක්‍රමවේදයක් ගොඩ ැගුණ මේක අපිට ොහන්න පුලුවන් මේ කිව්බෙදීම ටීවුවට ජලය උරාගත්තාම් සිීතීට. බද අප එට ටීගෙන් . ර ජයතතාපුරාගෙන සීගතායනවා. එහෙම නම් දැන් අපිට පුළුවන් මේ කේෝහාග පැහැදිලේ නේද. දැන් අපි බලමු මේ පරීක්ෂණය කොහොමද පරීක්ෂනාාත්මක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟ පිවරින් මම තවටයක් විස්තර කළ දෙන්න. බලන්න ස්සෙල්ලම දැන් ස්ථානය වනවට පේන ොහොඳද බලන්න ජලය ක්‍රම ඇැතුලව වෙන ජලයතතුනට මටම වැඩුව. මේ මට ලමට වැඩ වන්නේ ද වැ පපුර ති න යන මෙතන ස්රෝබේෂමටමක සම්බන්ධ වෙන්න්නු මේ සමන්න්න ස්රෝේෂ වැඩි ෘති ලිතන ඇඳලන ස්රෝබේෂමින් ඒ ජලි වෙතතියනු. දැන් මේ බටය ඔස්සේ ජලය මෙතනින් ඇත්තුල වන මේ තම නලේ ඔස්සේ ගමන් කරල්ලා බලන් මෙතැනින් මේ මිනුම් සරාව ක්‍රමයෙන් පිරෙන. ඊට ගත්තවන කාලය දැන් විරාම කටිකකා ෝ ග සහ ර ලුව. මැගන්නාලද කාලයෙකද මෙත නිකතුවන ජලපරිමාව ජලෂකන්ඩ අපට වාගන පුලු පැහැදිලන හරි මෙදර ප්‍ර නැති සහ මමාේ ඉහල ක ත් තුරකා ශෂක්ති යද ඕ අපි ද දර්ශනය තුළ ඔගල්න්නට පේනම මහිතලයේ දාල තියෙන්නේ ඉහල කලවරින් හුමාලේ ඇතුලි වෙලා පහල කලරින් හ ම පිටවන විදිට. අපිට හලවරින් ඇතුළු කල්ලා ඉහල කලෙර හුමාලේ පි කරන බරිද එකන මගහිතන්නේ බලාපොරත්වයෙන්. සාමාන්‍යයෙන් අපි දන්නවා දැ මේවැනි පරීක්ෂණ වලදී මේ පරීක්ෂණ පමණක්නමේ මේමනි ොහ පරක් තු ද හමල උඩින්තම ඇතු කරන් ද හ මල ිදන ගැත්ති අඩ රහමාල ගනත්ය අඩුසා ගොඩක් ඉහලට තමයි තෙරපෙන්න බලන්න. අපි ද පහල කලවරින් හුමාලේ ඇතුල් කරු ්‍රහමාලි ගනත්ය අඩු නිසා. හ ටක්ගල පිටලයන රමේ ඇත හමාේ පැවැත්මාඩයි. ටි හුමාලේ සපයනි දන්්ඩට තාප සැපීමක් වසෙන් ත හො හොඳ තාප සපීමක් වන්න න දඩට වැඩි හමාල ගනත්වයක් මේ කලවර අපි රඳව ගන්නු. වැඩි හුමාල ගන්නත්වයක් රඳව ගන්නන අපි ඉහල කලවරෙන ඇතුල නම් හමාමේ ගනත්වය අඩු නිසා. ිරම ට ෙරෙන හලකල මර පිටවීම කැවට එකක් අඩු තර වැඩි හමාලා ගනත්යක් මේ කරන්න දෝගෙන හොඳ තාපස මක් බට පරිවර්තන කර පුළුව මේ පරීක්ෂණද පමණක්න මතක්‍රතියා ගන්න බොහෝ ුමාලය තුකන පරිීක්ෂණලදැි ඉහල කලව තම හමල ඇතු කරන්නන්නේ හේතුව වැඩි උමාල ගනත්යක් ඒ කසුව තුල පවත්වාගැ සඳ මතන්නේ පැහැල ඇති බිලිතු. ත අපි බලමුදැන් නවතත් පරිීක්ෂණට ගතුළවෙන්න දැන් අපි මේ මිනිුම සරාවට එකතුවන ජලස්කාන්දය අපිට සස්යාගන්න පුළුවන් ගතෝකාල අපිට විරාම ගට්ටිකාවී මැනගන්න පුුවන් මේ අනවර තවස්ථවිදිී මේ උස්නත්තමානවල පාට අංක අපි සටහන් කරගන්න මේ පල මුස්නත්තමාන දෙට පාටාංකේ මේ පාටන් තීට එක තීට දෙක මේ තිමෙන්නේ බිහිදොර දලේ උස්නත්තේ තීටතු වන මේ තීට හතර කියන ඇත්්දොර ඇද්දොරකන් මෙතන ලය ඇතුලෙන් ඇද්දොර ජල උසනතේ තීට හතර මේ බිහිදර ජලය උසනත්තේ තීට තුන තීට තුන ටකක් වැඩි තීට හතරට වඩා තීට තුන වැඩි මක්න සාද මෙතන ජලය ගමන් ගන්න කොට මේ දන්්ඩෙ තාපය අවශෝසනය කරෙන ජලය ත්‍රත්වීමට බාජ ලතා මෙතැනින් එලියටිය පැහැදිලි නයි දැන් බලමු අපි අපි මේ පරිෂණය කරනනාකාරයමන් නැවත් නැවතත් ඔගොල්ලන්ට බලාගන්න අවසි නිසා මෙයාකාරය සඳහන් කරල තිබෙන පං කෙටියෙන්ට හැදිරි කළ දෙන්න. රූපය පරිදි හුමාලකසුතුලින් හුමාලයේද පළමුස් නත්තමාන දෙක අතර දුර ඩ දන්ඩිවිස්කම්බේ කැපිටල් ඩ මනගන්. තර පළමුස් නත්තමාන දෙක අතර දුර අපි මැනගන් යන්දිගේ කලන තාපශීග්‍රතාවය, සඳහා ප්‍රකාශනයට අපිට අවස්ෙන. සමන ඒවාවරයක් ටීට එකරන ට දෙක බෙදීමඩී ඩ සඳපි ගන්න පලළමුස නත්තමාන දෙ කතර පරතර මේ ති පළමුස් නත්තමාන කත පර පැහැදිලි නේද දැම් බලමු අපි මේතිබන්නේ ගණනය ඉස්සෙල්ලම දඩ දිගේ තාප ගැලීමේ සීගතාවය කිව් බෙදීමටී නම් එකව බදිීම T ේ ඒ වාරය තී එකරන තීටක ීම Dී අපික ඩාදේශ කරාමය අවස්ථාට ව් බදීමට සමානයි කේ දන්්ඩෙ තාපසන්න ඇගතයිඩ මෙතන ඒ කියල කියන්නේ හරස්කඩ වර්ග පල්ලයෆයි ඩී බෙදීමක දී බෙදීම දෙක කියන්නේ විස්කම්බය දෙකින් බෙදවා. වර්ගය පයි ආර් වර්ග කියන එක තීට එකරන තීට බෙදීම ඩී මේ පලමුස් නත්තමානය කත පරතකි. දැන් මේ ප්‍රකාශනය තුළ. අපි දැනට දන්නවා ඩී දන්ඩෙ විස්කම්බේ දන්නවා තීටක තීටෙකුස් නත්තමානවොල පාතාාන්ක දන්නනවා ඒවගේ මේ ඩී අගේ දන්න. අපි දන්නඇති අගැන් දෙකක් තියෙන. එකක් දඩ දිගේ තාප කලන චීග්‍රතාවය කියවබෙදීම ටී අපි දන්නනෑ ඒවගේම අපි තව දනන කේ කේතම අපින් පරිචණ සෑණ ලාාපොරොත්තුවය. කේතමයි ස්න බපොත්තුති. එන කිවබෙදීම ටිසවීමට අපි දැන් අන්න. ඒග ොටස විස්තරවන කිව බැදීමම ටිස්වන්න කරන උපක්‍රමේ. ජලය විසින්තාපයගෙන ෑම සීග්‍රතාවය මීතිමෙන ජල රාගත්තාපේ ජලයම් සිතීට සීග්‍රතාවය අපි කාලයෙන් බෙදරු. අපි දන්න යමමුස්නත් වෙනස දීද්‍රාාවයක් රාගෙන තාේ කිව සමන සිීතීට හද මතරන භවිතා කල තියෙන බෙදුව කාලේ. දැන් බලන සී ජලය විිට දම් දර්තන්සා CW කි සහ කල න තට න ව . ිහිදරහ ඇදර ල සනත්තව වනස ේ ති වෙන කාලය ටිගෙන් බේදුව පැහැදිල නේද. දැන් බලන්න අනවරට අවස්ථාාව පිසල් විස්තර අනවර අවස්ථාවක් සනත්තමාන පාටංග තවදුරත් වෙනස් නෝනවස්ථාවත්තියනවා. ඒ පාතාාන්ග වෙන නෝනවස්ථාව ද දන්්ඩ දිග තාාප කලන සීග්‍රතාවයයි ජලය තා පිවතරන්න සීග්‍රතාව දෙකමකද වෙන්ඩෝන සමානවෙන්නු. මේ අවස්ථා දෙකේ දී අපි මේ සමාන කරාම බලන්න අවසන් සමීකරනේ. පිනොදන පදක් වසසිති කේ විතරයි අපිට කේ දණ්ඩෙ තාප සන්නයගතාව සොයන්න පුළුවන්. පැහැදිල නේද. හැබැයි අපි මේ පරීක්ෂණයේදී සාමාන්‍යයෝදාගන තඹ වැනි හොඳ තාප සුසන්නයක දඩා. තාප කුසන්නනායක එමනැම් තාපය හොඳින් ගමන් නොකන දන්ඩකට මේ පරීක්ෂණ ඉතරම් යෝගෙන හේතුව දණ්ඩ දි තාප ගලන සිග්‍රතය අඩු නොවතිී. අ ජලය රත්තවයන ගොඩක් තාපයෝනනි ජය විතම දැ වැඩිදරවයා ගොඩක් තාපයුත්ම ජය ොඳ උස්නත්වනතක් ඇතිවන්. ර උස්නත්තමානවල පැහදිලි පාටන්කල වන සක් අපිට ගන්න අප පාතින කුස අයක දණ්ඩක් වුණු. සම පරික්ෂණය වඩාත්ම යෝගවෙන්නේ හොඳ සුසන්නයක තාප දණ්ඩක තාපසන්නයකතා සිැරීමට. දැන් එකවුරදක විභාගෙදී මේ පරිීක්ෂණය නිතරී වතාව කහල තියන බහි දහලතිබුණා. දන්්ඩදිගේ තාප ගැලිීමි සීග්‍රතාවය ස්ොයා ගැනීමට ඔබ ගන්නා මිනුමනෝද. ඔත්තෙදි ළමයි පට ලවාගන්න ගොඩක් කලාට. දන්්ඩදිගේ තාපගලිමි සීග්‍රතයක් වුවග ම ලමයින්ට මතක් එන්නේ. අර අපි දන්න හුරුපුරදු සමීරණ කෙව් බැදිීමටී සමන කේ ඒවාරත් ීටක ීටක බෙදිීමටි ඕක ෙනට කියල හරන්න නනි. එතන අපි කේ දන්න නෑන කේ හොයන්නේ යන කොට ඒ සමීකනැතුළින් බෑ අපිට දන්ඩ දිගේ තා පගලිමි ීග්‍රතයසය. ඒකට තමයි අපි අර තම නලය සම්බන්ධ කල ජලය ගමන් කරවලා ඒක උස්නැත්ව වෙන සොවෙලා ගතවන කාලය ොවෙලා ගත්තේට. එම් පොඩ කල්පනා කල කියන්න දන්ඩ දිගේ අප කෙලි සීග්‍රතාවස්වය අපි ගන්න මිනිුම්ම නොද. ොනකිතන්න බල මොන අපිට ගන්නී. එක පාටන් කියක් කියන්න බල ට කාලයක දී තම නලයෙන් ගලා යන ජලෙස්කන්දය ඒ එකක් තම නලය තුළින් ගලා යන ජලස්කන්දය තව පාටන් දෙයක් කියනබල ඇදුරහා බිහිදර ජලය විෂ්නත් ඇදුරහා බිහිදොර ජය ෂ්නත් වනසට මකද එMCටට ත එMCට ටීගෙන් බෙදන් ටී කාලය එක් තම අත්තරදන්නේ තොයි මMCට ෙදීම ට මගින් අපිට පුළුවන් තම නලය තුළින් ගලා තා ප්‍රමණසව නනම් අපිට අවසන තම නේ තාප කලන සීග්‍රතවේශව නව මිනිුම් හක් එකක් තමයි ජල ස්කන්ධය ඒ ජලය කලාගපු කාලය හා ඇදුරහා බිහිදුර ජලි උසනත්යා පැහැදිලනේ මහිතන්නේ ප්‍රමාණවත් දැන් මේ පරීක්ෂණය ඔලට ඔය හපු ප්‍රශ්න වලට පිළිතුරු සපයන් තවත් අමතර ප්‍රශ්න තියනෝද ජලය හිතාකාරයට ඇතුළු කරන්නේ ඇයි ජලය ඇතුළු කරන අග්‍රමමාර්ුවම වැරදිද ජලය අපි හොන් හොඳයි අපි මෙතන ජලය ඇතුළ කිරීමේදී. එකක් ඇත්දොර බිහිදුොර කියලා විස්තර කරමං දැන් බලන්න අපි ජලය මෙම ඇත්දොර ස්ථානෙන් ඇතුළු කල්ලා මේ ස්ථානෙන් පිට කරන්න. දැන් මේ දරු ප්‍රශ්න ති න්නේ ජය පත්තෙන් ඇතු ක පැත්තින පි කරන්න ෙරි. දෙදැ අපි දන්න මේ දණ්ඩදිගේ තාපය ගලනකොට මේ වම් කලවරේදලා දකුණු කෙලවර දෙසට තාපය ගන්න. දන්ඩදිගේ දකුණු දෙසට යනකොට දන්ඩ උස්නත්වය ක්‍රමය අඩුවනු. වැඩි උස්නත්වයත්වයන මේ හුමාලය ඇතුළ උන කෙවරි. මෙහෙට යන්න යන්න දන්නේ උසනත්ය ටිකෙටික අඩුවෙනු. තරපි ජලය ප්‍රත්වීමක් බලාපොත්වෙන නමිටදි. තරයි ඕනම දෙයක්. වැඩිෙනකොට එක ක්‍රමාණුකූල වර්ධන වනන මේ එක හරියට සිද්ධ වෙන. අපිදන ඕන ද වල් ගෙනගන්න ටනත් ඉස්සල්ලම එකකවාසරයෙන් දෙකවසරට හෙමන එන්න උඩට ගැන අපි ක්‍රමේන්නේ ඕනම දෙ වර්ධනවෙන් එන්න ජලය රත්වීම ක්‍රමේන් සිදුවෙන් න්. අඩවාගේ දලා ක්‍රමේන් වැඩිය ගේට යන ර. ඒ පත්ත ටන් රග අඩු පත්ත යන ග ජලය ක්‍රමණ කුල රත්මක කකට ලාාපරතියන් අමර. ඒක නිසාපී අනිවාර්ම පරීක්ෂණේදී උස්නත්ේ දන්ට අඩුකෙලව තම ඇතුු කල සනත්ේ වැි පැත්ති එ තකො මකද වෙන්නේ ක්‍රමණ කුල ල රත්වීමක් බලාපත්න මේ පරීක්ෂණේද. අනිවාර්ම මේ අඇදරහ බහිදුර නිසිිපාරිදි ලකුණු කරන්නවන වැරත්දවතින් දකුණු ලැබින්න. ඒත් මහතන්නේ පහුගිය විවාාහ ප්‍රශ්න හපු ප්‍රශ්නයක්ක ව. ිදුර ්‍රමමාක ි පරි ලක්ු කර මතර ගන්න ුසන අඩු ැත්ත ල ඇතුු කල වැඩි පැත්ත ම ජල පිටනාකට ඇළු කරට පැහදලනේ මහිතන් මහිදන්නේ ඒ පරිෂය හොඳන ප්‍රමාණව කියල දැන් මේ ලබා ගැත්ත දැනු මෝස්සේ ඔය ප්‍රශ්නයට පිළිතුර ලියලා තවත් පොත්පත් කියවල යාලගේ සටහන් පොතු බලල ඔබගේ ගුරතුමන්ලත් උපයෝගි කරගෙන තව දැනුවම වර්ධනය කරගන්න කියලා මං ඉල්ලිමක් කරනු එනං අපි බලමු දැන් ඊළඟ පරීක්ෂණයට යන්න දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ තාප බෞතිකයේ අටවෙනි පරීක්ෂණය මං කරගෙනාපු පිළිවට ගත්තුතින් අන්තිම පරීක්ෂණය තාප බෞතිකය පාඩම් මේේ සියලුම පරීක්ෂණ මේ පරීක්ෂණඇත්ක අවසන්නෙන් මේ බොහොම පොඩි පරීක්ෂණය එ වුනත් මේ පරීක්ෂණය බොහෝ වැදගත්තිනො. එයට හේතුව තමයි කිහිප වතාවක්ම විභාග පස්නපත්තරයේද මේ පරීක්ෂණය දැනුම දමැන්ගෙන් බලාපොත්තු ල තියෙනවා. මේ පරීක්ෂණය තමයි ඔපදැමු කැලර්විටරයක් ඇසුරින් භාවිතයෙන් වාතේ තුසාරංකය හා සාපේක්ෂ ආර්ධථාව සෙවීම. පොඩි පරික්ෂණයක් නමුත් හරි වැදගට. අපට අවස උප කරන හොඳ ඔප දැමූ කැලරිමීට දෙකක් හොඳින් උප දැමූ කලරමීට දෙකක් මන්තයන් දෙකක් කැලතීමට උස්නත්තමාන දෙකක් ජලය හා කුඩායිස් කැබලි එතා අපිට ප්‍රධාන වශයෙන් අවස්ස වෙන්. කැලරිමීටර නොමැතිනං අපිට මේ විදිරත් කරන්න පුළුවන් මේ පරීක්ෂණත්ම කැටවුම බැලුවොත් මේ තිෙන්නේ පරක්ෂණල දෙකක් පහල කෙළවර ඔපපදමන ලද හොඳින් නොපදමන්ලද පරක්ෂණල දෙකක් තිබෙනි. ඔප්ප දමල් ලද පරික්ෂණල හෝ ඇලරිමීට භාවිතය නබි බලාපොතුවෙන්නේ. තුසාර තැපත්වන මොහත හොඳින් නිරක්ෂණය කරන්න. වල දන්න හොඳින් නොපදමපු පෘෂ්ටේකට ජලවාස් පටිකක් යම්තම් තැපත් නෙකොට මේ ඔපේ නැති වේ. අපට හොඳින් බලාගැන්න තමයි මේ ඔප දමන ලද භාජන කම මකර භාජනයක් භාවිතා කරන්නන්නේ කැලරමීට ද පක්ෂ අආදහිම ප්‍රශ්නයක්න හර භා දෙක ැි පරික්ෂණනාආාරයකද බොහහිට භාවිතා කරන්න කැලරමීට පරික්ෂණල එවනි භවිතා කර. හොඳින් ඔපදමපුයකෙන් බලාපොරොත් වෙන්නේ අර තුසාර තැන්පත්වන මොත පිණි සෑදෙන මොහොත හරියට නිරීක්ෂණය කර. තර අපි මේ කැලර්මීට දෙකක් ගන්නේය එම ඇත්තම් භාජන දෙකක් ගන්නේ ද දෙකක් ගැනීම අපි බලාපොත්තුන්නේ. එකක අපි තුසාර තැන්පත් කිරීමට බලාපොරත්තිය අනිත්්‍යක අප සාමාන්‍ය පරිදි තියනවා. ත්‍රබිල සංසන්ධනාත්මකව බලාගන්න පුළමික උපේ නැතිවුණ මොහොද. අප යමජ දෙයක් දිහා එක දිගට බලගෙනට එක වෙන අපිට ෙැර දැන නේ තුසාර තැපත් වන බිට හිතා ගැනව තුසාර තැපත්ව නද නැදයා නමුත් එෙක්ෙකොට එකෙනෙක් වෙනස්සනකොට අප අක්ගාල දැනවා දැම්ම මේ එක වෙනස්වුන මන තුසාර තැම්පත් වන සංසන්ධනය කරන තමයි අපි මේ නල දෙකක් වෝ භාජන දෙකක් භාවිතා කර. පැහදිෙන දෙතන හොඳින් තුසාර තැම්පත්න මොහොත අපිට බලාගන පුළමි තුසාර තැම්පත් වෙනවා කියලා කියන්නේ මං වැඩිපුරත් විස්තර කළ දෙන්න. පරිසරයේ උස්නත්වය අඩුකරගෙන අනකෝට වල දන්නවා පරිසරේ තියෙන ජලවාස් පොලිම්ම එක්ත රාස්ථති පරිසරය සංතෘප්ත වෙනවා. අන්නේදේ සිදුවන වැඩිත මුස්නත් අපි ගත්තත්. පරසර උසනත්වය අඩුකරගෙන යනකොට පරසරය තියෙන ජලවාස්පලිම පරිසරය සංතෘප්ත වෙලා ඒ සන්තෘප්ත වන වැඩිත මුස් නත්තේ ඒකටම අපිගන තු සාරංකය කියලා. දෙවල දනු රාත්‍රිකාලේ මේ පරසරය උසනත්වය අඩුේගෙන යනු. ගස්කොලන් මත පිණි සෑදනු. අලු තෙන් ජලලාවාස් පාාව නෑ රාතිකාලේ. මේ තියන ජලවාස්පන ත අර අඩු උස්නත්්‍යවලද පරිසරය තාගෙන පුලන් උපරම අඩුවෙන ඒ මේ සන්දෘප්ත ව. අන්නේ දේසින වැඩිමස්නත ගොඩාකඩුණු කොමත් තු සාර ැපත්ව ව ජය තැපත්වෙන. පිණි සෑදන නමු ඒක ඒදේසිදන වැඩිමස් නතයකත්ව ඒකන තුසාර ැපත්න මහොත අනන්නේ ොහතේද ස්ුනත්ය ගත්ත ටිටිකන්නේ තුසාරන්කේ තම් පිනිියන්කේ කල කෙන අප. පැහ දර අපි බාපොරොත්තුවන්නේ පරීක්ෂණ දී. පිනියංකය දුසාරංකය ඔයලා ඒ ඔස්සේ සාපයෙක් සාර්ථාවය ලබාගැන්න බිවල්මු කොහොමද පරීක්ෂණය සිදු කරන්න කියෙන. ක්‍රමවේදය. දැම් බලන්න මේ තිබෙන්නේ භාජන දෙක කැලරි මිට දෙකක් මන්තයන් දෙකක් තිබෙන උසනත්තමාන දෙකක් තිබෙන. එක භාජනයක මෙ මන්තය කැලතීමට භාජනය කළට අපකට මත් යොදන්න නිනෑ. හැබ අපි දෙවැනි මේ කැලරමීටට අපි යොදනු අයිස් කැබලි. මේකට අයිස් කැබලි යොදමින් අපි මේක මැනමින් මන්තකරන මන්තකන හැම ැන මුස්නත්ති එකකා කරවල දන්න කැලමිට පරික්ෂණදේ අනිවාර්ම පි ජලය කැ තිීමමක්සිදදුකන අපි මට පැ පරික්සණදී විස්තර කර කලතන්න සෑම තැන මුස්නත්ය එක මගේකට ගන්න. දැම් මේක මැනවිින් මන්තකරන. මන්තකරමින්. අපි මේ භාජන දෙකේ පෘෂ්ට්‍රේදයා හොඳින් නිරීක්ෂණයකන්. එක්තරා වෙලාවකදි අයි ස එකතු කන බාජින, පෘෂ්ටේ ෝපය නැතිවෙන.ඒ ඔපේ නැතිවෙන්නේ අර තුසාර දැම්පතන මොහොත. එතකටම පිටක් ගාල මේ උසනත්තමානේ පාටන්ග සටහන් කරගන්න. මේකින් අපි කරන්නේ සංසන්ධනය කිරීම. මේක අ මුුත් මිනිුමක් ගන්නන්නේ නෑ. සංසන්ධනය කිරීම සඳා පමණයි මේ ති. ැ බලමුම් ොඩක් මේ මන් පොඩි නිමේසනයක් හදල තියනෝ ගට්ටට මේගේ ඔපේ නැතිව නවස්තට සනැතිය සටහන් කරගන්න ආකාරය අවබෝධයක් ලබාදෙන්. දැනි බලමු තුසාර තැන්පත්වන මොහොත දිිශස නාකාරය බලන්න මේ භාජනයේ මතුපිට ඔපේ නැතුනෙක්වරම එවිටි උසනැතමාන පාටාන්ග තීටයක සටහන් කරගන්න. දැ බල මේ භාජනයට සාපේක්ෂ මේ භාජනය මතුපිට අඳුරුවයි මේ තුසාර තැපත් තුළින් තමයි මේකේ ඔපේ නැතිවනේ ඒඔපේ නැතිවන මුහොතදීමම අපි ස්නත්තමාන පාටන්ග තීටක සටහන් කරගන්න. හැබැයි තුසාරංකය අපිට වඩා නිරවද්‍ය ඕනම් දැි ඔ ලැබෙන තු සාරංක තමයි තු පේ ැතිවනේ ලාලැපි පාටන් ගත්ත වඩා නිරවද්‍ය ඕනනම් අපි තව පොඩි උපක්‍රමයක් යොදනොමකර. දැන් අපි අ අයිස් කැබැලි එකතු කිරීම නවත්තලා නැවත් පාදදිිති උසනත්වේ වැඩිවෙන්නරින්. ආය උස්නත්තේ වැඩිවෙන්නරන්න කොට මකද වෙන්නේ අර තුසාරටියය නැවතත් ඉවත් වෙන ඉවත්ව අයිමත් මොකද වෙන්නේ මේක ඔපය ඇත්තිවෙන්න පටන්ගල්. ආයිමත ෝපේ ඇතිවන මුහොතේි උසනත්තමානයේ පාටන්ග තීට දෙක සටහන් කරන්න. අපිගර පාටංග දෙකක් තියෙන. ඔපේ නැතිවන අවස්ථාවත් තියෙනවා ඔපේ ඇතිවන අවස්ථාවත් තියෙන. ඒ අවස්ථාවේ දී. උසනත්තමාන පාටන්ග හෙතු කරල්ලා දෙකෙන් බෙදුවනන් අපට වඩා නිරවද්‍ය තුසාරංක ලබාගැෙන පුළුවන්. අපි බලමු. එ පාටාන්ග අපිට ලැබෙනනාකාරය. දෙැබන්මතිබෙන්නේ නැවතත් ඔපේ ඇති වුණ මේ ප්‍රෘෂටේම නැවත් ඔපේ ඇතිල බලන් මේ පෘෂ්්‍රයාහාම මේ පෘෂ්ටය සමානයද නැවතත් ඔපේ ඇතිතුුණන. තරතිබෙන තීට දෙක පාටාන්ග සෙල පාටාන්ග අපිට මෙති තීටක පාටාන්කය දෙැබලන්න මෙති තීට දෙක පාටාන්ග මේ පාටාන්ග දෙක තුවල දෙකෙන් බැදුවම පඩානිවරදි තුසාරංකය. අපට ලබා ගන පුළුවන් ඔබට වඩාත් පැහැදිලුවීම සඳහා ගණනය මාමආකාරය සටහන් කළ තිබෙනු තුසාරංකයේ සමානයි තීට එක දන තීට දෙක බෙදීම දෙක සමානයි තීට අදාල තුසාරංගපිට ගන්න පුළුව. දර්ම මේ පරික්ෂිණය අරමුණු දෙකක් තිබුණ අපිගාව එකක් තමයි තුසාරංකයේ සෙවීම. තම එකක් තමයි පරිසණයේ සාපයක් සාහාර්ධතාව සෙවීම මේ මහොතේ මේ පරිසරය සාපේක් සාාර්ථයි. බදන්න සාපේක් සාර්ථයට සම්බන්ධයක් සමීකරණයක් තිබෙනඒ සමිනවට හුරුපුරුදුවයි සාපේක් සාර්ථයි අර්ථ දැකවම් කීපය අත්තන එක අර්ථදැකීමක තිබෙනවා තුසාරංකයේදී සන්තෘප්ත ජලවාස්ප පීඩනය. බෙදනව කාමරුස් නත්තේද සන්තර ජලාස්පීඩනයෙන් වැඩිකරාණන් සීයෙන් අපට ලැබෙනමොකක්ද සාපයෙක් සාර්ථතායි ඒ සමීරණය මේ තිරේ මට ඔගලට බලාගන්න පුළුවන්ද. සාපයෙක් සාර්ධතාය සමානයි නැවතසරයක් කියන්නම්. තුසාරංකයේදී සන්තෘප් ජලාස්පීඩනය. බේදීම කාමරුස්නත්යේ ද සන්දර් ජලාස්පිරණය වැඩිකිීම සීය. මේ සමීක ඩාදෙස කිරීමෙන් අපිට සාපේෙක් සාාර්ථයක් හෑන්න පුලන් හැබැයි අපිට පොඩි දත්වගුවක් ඕනවෙනවා. මොකද අර එක්ෙක් උස්නත්යේදී අපි කොහොමද සන්තෘප්ත ජලාස් පිරණ නොයන්. ඒ සන්තෘප්ත ජලාස්පීන සැනට දත්ව වගුවක් ෝන. ඒම නත්ත මොහරි ඒ සන්තෘප්තා අස්පිරිින් සොයාගැනීමට අවශ්‍ය ප්‍රස්ථාරයක් මොහරික්‍රම වෙදක අපිට තියෙන් ඕුන් ොහොමට අපි කරන පරිසණනා කරි දත්ව ගවකින් මේ අගයන් ලබාගෙන ආදේශ කරන. දැන් ඔයගොල්ලන්න දීපෝය ප්‍රශ්න පත්තරේ බලන්න ප්‍රස්ථාරයක් බීල තිවෙනම. දැන් මේ ප්‍රස්ථාරය එක්සක්ෂය දැක්වෙන්නේ උස්නත්වය ඇතිබෙන උස්නත්වේ. වෛක්ෂේ දැක් වෙන්නේ පීඩනය රසදි මලමිටේ සන්තෘප්ත ජලවාස් පීඩනය උස්නත්වය සමඟ සන්තෘප්ත ජලවාසප පීඩනය වෙනස්සන ප්‍රස්ථාරමි තිබේ. විවිධ උස්නත්ත වලදී අපට සතෘප්ත ජලාස්ප පීඩනය මේ ප්‍රස්ථාරය ලබාගන පුළුවන් දැබට මේ ගැටලුව දී තිබෙනවා බලන්න කාම උස්්නත්වය සෙන්ඩිගෙ තිහක්මන එක්තරා දිනයක තුසාරංකය ඒන්ස විසිපහක් වව පහත දී ඇති උනත්ය තීට සන්තෘපතාස් පිරණ ප්‍රස්ථාරය භාවිතයෙන් සාපයක් සාර්තාස්වයන්. දැ අපිගාව තියනවර වගුව සමී කරන ඇතිමෙන ඒ සමී කරන තියන්නේ තුසාාරකෙද සදු ජාස් පීරණ. දැන් කියදමක තුසාාරංක කියන ලන් තුසාාරංක ෙද දිලති වි තුර වි පා . සෙන්නිිටන්සක තිහයි කළ දිලට න නව අගයන් දෙකේ දී. අවස්ථා දෙකේදී සාපය අපිට පුළුවන් සතෘප්ත වස පිරිනොහන්. බලන්න ඔය වගහොන්ට නිරීක්ෂණ කල මට කියන්න කාමරුස්නත්වය සෙන් තිහේදී බලන්න තියකෙන තැනට යන් එක්ක්ෂ තිහේදී බලන්න සන්තෘප්ත දලවාස් පිරන කියදකල ඔ කියද තිස් පහයි රසද මිලිමිටන්නේ අපේක ගත්ත මෙහෙමයි. රුස් ත්ත සසිනිිදන්ක තිහාහයි තිය කියෙන ස්ථානය හමට ගිය බලන්න තියක නිස්ානය මෙහම ඩට ගාම මේ ස්ථානය අපට ලැබෙන සතෘප්ත ජලාස් පීඩනය මෙයාකටතම අපි ගමන් කළ මෙතන තියන සඳදර් ජලාස්පිරණේ තිස් පහයි. ඒ වගේම බලන්න දැන් තුසාරංකිති සදර් ජලාස්පිරණන කියද තුසාරංක පිදිල සනිිතන්සක විපාහය බලන්න විසිපහ උඩටයන් විසි පහකිෙන ස්ථානයි ඊල බලම්ට විසිපහ කෙන ස්ථානය බල මේ ස්ථානය විසි පහෙන්. විසිපහෙන් මෙමුට ටාම මේ ස්ථානය ලැබෙන අපිට සන්තෘු ජලාස්පීරණ කියද ලැවෙන්නේ විසිිපහයි. එහනන්ද අපි කාව සමීකෙන්නේ තියනවා සාපයෙක් සාර්ථය සමානයි. තුසාරංකෙද සන්දර් ජලාස්පීරණය අපිටඇවිකෙද විසිිපහයි බෙදීව බෙදීම. හමරස සන්ර්ර ජලාස් පිරන තිස්් පහයි වැඩි කිරීම සිය න විිසිි පහ පෙදීමම තිස්්පා වැඩිකිරම සය සුළු කරාම අපිට සාපේෙක් සාර්තාය බාගැන පුළුවන්. පැහැදිලේ නේද නො ආකාරයට තමයි අපි මේ පරීක්ෂණ කළ තත්වය යටති සාපයක් සාර්ථාවය ලබාගෙන මහිතන්න දැන් හොඳටනම පහැදිලි මේ පරික්ෂණය කරන ලබන ආකාරය. කුඩයිස් කෙමිලි එකතු කරමුද. යි මේ පීක්ෂණයේදී අපි සාමාන්‍යෙන් යොදාගන්නේ කුඩා ඇයිස් කැබැලි වරකට එක බැගන්න යොදන්. ගොඩා අපි කතරට දන්න ෙත්න කුඩා යිස් කැබැලි වගේ ගොඩක් එතරන න්නෙත්න එක කැබැල්ලක් එක වරකට යොදන්න. අපි ලොකුයිස්කුට්ටියය දැ ොත්මකද වෙන්න පුලුව අපි දන ගොඩක්ට ඩයිස්කන ගොඩක් සීතලයිනි ස්නත්ත අඩුව නි ලොක යි කකුටියක් යදත් ෙන්නේ මේ ස්සනත ගොඩක්කාඩුවේ. උනත්තේ ගොඩක්ඩුොත් මොද වන්න තර තුසාරංකයට වඩා මේ බීකරේ. එමනත්තාම්ි ොදග බද උස්සනතේ හසන් පල්ල හටයන. ගොඩාක් පල් හට යොත්මකදවෙන්නන්නේ අර තුසාර වෙනට මේ මත්තුමට හදනොනොද ජලස්තරයක් හැදනු. තර ජලයිස්තරයක් හැදනොත් එක දුස්කරතාවයක් අපිට මත්වේරු. ආයමත උස්නත්තේ වැඩිවෙන්නරි නොනේ මේ උසනත්තේ වැඩිවෙනරයට අර අර ජලටික වත්වෙන්නේනෙ රෘස්සනත්තේ වැඩිව නවස්ථාවට පාන් ගන්න අපහස වවා. ගැිට පාගක එකකයි ගන්නවෙන් උස්නත්ය අඩුවන වෙලාවේ ගන්න පුළන් ඒකත් එචචර නිරවදනය මක්න සාද අර උස්නත්වේ ලොකවායිකුට්ටේ දම වේගෙන් පහල බයින්නත හරිටම පිට අර තුසාර තැන්පත්වන ොත හරිගයටම නිරවද්දව සංවේදීව සටහන් කරගන්න අමාරගෙනවා. තවන මොද අපි මනිින් ඕන අර භාජනය මතපිට උස්නත්වේ. මත උනත්ේට න නෝ ොහ ප න ම උස්සන ෙ. බල පරක්ෂණද අපි මනන්නේ මේ පරීක්ෂණද අපි මනින්නේ මේ ජලය උස්නත්වය අපි මනින් බලන් මේ තිබෙෙන ජලය මේ උස්නත්්‍ය මානය ොදල තියෙන ජලටන අපි මනින් මේ ජලය උස්සනත්වේ ිට ජය ුසනත්වය නිම ඕනමෙන් අපිට ඕන මේ බාජනය මත්පිට උසනත්වය මේ මතපිට තමයි තුසාාර තැම් පත්තේ මත්තුපිට උස්නත්වය ජලය උස්නත්වයෙන් සසානවෙෙන් ඕන. එහ මේ දී හිමින් සිදුවෙන තාපොහොමාර වන ලාවතියෙනො. ජලය උසනත්වයයි භාජනය මතබිට උසනත්වය එකම අගේක පවතින්න නම් මේ තාපොහොමාරු හිමින් සිදුවවෙන්න ඕන්. වේගෙන් සිදුනොවතින් ජලය උසනත්වේ වගෙන් අඩුවනවා හැයි බා එච්චර අර ජලය උසනත්වට ආාවෙන ඇතාම තයවන දෙනි අපපි කුඩායිස්කැලි දැමීින් බලාපෘත්තුයන්නේ ක්‍රමයන් හිමින් උස්නත්තේ පහළ බැස්වගැනී. අනිත් පැත්තෙන් ගත්තම උසනත්තේ වැඩිවෙන්න ඇරියම නැත ඩවිෙන් අරන කොටාර ඔපේ ඇතිව අවස්ථාවත් පාටාන්ගේ පහසුවෙන් ගන්න ජලස්ත්‍ර ඇතැ පපත්තුනුත් ජලිවතයෙන් ඇැති නිසයි පාටන්ගයක් ගන්න පිට පාසුන්. ඒගේම තවත් ඇදගත්න මේ පරික්ෂණයදී මේ අහපු නිසාගේ ප්‍රශ්නයට මැතුලත් කළ තවට තක්මං පැහැදිලි කළ දෙන්නම්. අපි මේ පාරික්ෂණයේදී ජලය මැනවින් කලතන.ඒ මැනවින් කලතන්නේ මේක හැම තැන මුස්නත් එක කාරු පවත්තගන්න. කොඩායිස්කැලිය එකතු කිරීමගේ මේ කත්ය දෙක. ජලය උස්නත්ය අපිට වන පැදිලිකර එකවතවකූත් අපිටවස බාජින පත පි ස්නත්තේ මත පිට ස්නත්තයයි ජයස්නතය එකක වන්න ජලය මැනමින් කලතමින් මේ බාජි පුරායි කාරුස්නත්්‍යයක් පවත්තගනමින් සමෙන් උස්නත්තය පහල බසන්න. ඒගේ උස්නත්තේ වැඩිවෙන්න කොටත් පාටන් ගන්න ඒ හැකි අපිට ලැබේු ඒගෙන සතමයි ජලය කලතමින් කුඩායිස්කැපිලේ එකතු කරමින් මේ පරිසි ප අප සිතු කර. හ තයි න්නේ මේ පරික්ෂණයේ ඔයාහපු කොට සොල්ටවල්ට උත්තරලයා ගැන පුලුවන්ගී. දැන් අපි බලමු ඔගල්ලන්ට දිලතිෙන මේ ප්‍රශ්න පත්තරේ මේ අටවිනි ප්‍රශ්නය අන්තිම කොටසේ මේ තුසාරංකය සාපේක් ෂර්තායස්යන ප්‍රශ්නය සම්බන්ධව අවසන් කොටසේ සීකොටස අහල තිබෙනවා බලන්න ඔප දැමූ ලෝහපුෂ්ටයක් මතට ඔබගේ ප්‍රශ්වාතවාතය පිම්බ විට ් දීපති අදුවන බව ඔබට නිරීක්ෂණය කළ හැකිය මේට හේතුව බැහැදිලි කරන්න. මේ අප බොහෝ විට දැකලතින් අවස්ථාවක් ඔපදැමූ පෘෂ්ටයක් මතට ප්‍රාශ්වාස වාතය තලධර්පනයක් මතර ප්‍රාශ්වාස වාතය වැදුන හම එක උපේ නැති වෙනවා. මේ මේකට හේතුව බැහදිලි කරන්න කලතිෙනවා. අපි දන්න ප්‍රාශ්වාස වාතයේ ජලවාස් පඩංගු. මේ ජලවාස්ප ප්‍රමාණය මේ පරිසරතෙන් ජලවාස් ප්‍රමට වැඩි වැඩිපුර ජලයතය නොනත් තුසාරංකිෙත් වැඩි එනම් පාශ්වාසවාතයේ සාමාන්‍ය පරිසරයට වඩා තුසාරංකයේ වැඩි උත්තරයක්. දැම් මේ වාතය ඔපදැමූ පෘෂ්්‍රේ වැදුනහාම ඒ ඔපදැමූ පෘෂ්ටය ඔස්සේ මේ ප්‍රාශ්වාස වාතය සිසිලනය වෙනු. ඒ සිල්ලීම දුස්නත්තය අඩුවෙන්. ඒ ස්නත්වය අඩුවන කොට අර ජලවාස්පෙක් වරම තැම්පත්වෙන පටන්ගන්න. ඒ තැම්පත්වීම තමයි අර ඔපේ නැතිවෙන්න හේතුවෙන්. පැහැදිලන්නේේද අපි සාමාන්‍ය පරිසරයේ පෘෂ්තයක් මත මේවාතේ වැදුනට ම අවට පරිසරයේ වාතය වැදුම ජලවාස්ප තැන්පත් ෙෙන් නෑ. ප්‍රාශ්වාස වාතය උසනත්වයක් වැඩි. ඒ උස්නත්වය වැඩි ජලවාස්ප වැඩ වා අ ඔපදැමු ෘෂ්ටේ වැදනම ඔපදම පෘෂ්ටේෙන් තාපය. රගන් ඒතාප රාගැනිමිද මේ වාතේ සිල්ලවීමට භාජන වවා ඒ සිල් වුවීමේද අර තිබෙන දලවාස්ප මේ පෘෂ්ටේ මත තැපත්ව න වැඩි උස්සනත්තේ දී තුසාරතැන් පත්ති ඒකයි මේ ඔපය නැතිවෙන් පැහැදිලි නේද. එනම් මංහිතන්නේ මේ වැඩසටහන තුළින් හා මිට පෙර මාවිසින් කරන ලබන වැඩසටහන් තුළින් තාප බෞතිකයට අදාල සියලූම පරික්ෂණ වාලගේ විෂනි දේසට. නිර්දේශවෙලා තියන සියලුම පරිෂණ අපි විස්තර කළ. මෙවර විභහ ගෙදී මේ පරීක්ෂණෝන එකක් අනිවාරෙන්ම බොහෝ විට ලැබෙන්න්න ඕන සාමාන්‍යදේ ඒකන තා අප බෞතිය අනිවාය පරික්ෂණයක් ලබෙන ඕන එන මෙ ප්‍රශ්යක් ලැබේ එනං ඔයගොල්ලන්ට මේ පරීක්ෂණ හොඳින් අධ්‍යනය කල්ලා ඒවටවස දැනුම හොඳින් සංකලනය කරගෙන ගිහිල්ලා සාර්ථ වල යන්න හැකියාව දෛර සක්තිය හැම අතිම ලැබේවා කියලා පාර්ථනා කරනවා. මේගේ ඉදිරි වැඩසටහනකදී තවත් වෙනත් පාඩම් මේකේක ප්‍රධාන වසින්ම බලාපොරොත්තින පධාර්ථය ගුණ පාඩම් ඒක යාසිට පරිසන්ටි කරන්න. එවැනි වැඩසි නැවතත් හමුුවින් බලාපොරොත්වයෙන් අද දින මේ වැඩසටහන අපි නිමාට පත් කරන බලාපොරත්තින මේ වැඩසහට සභාග වූ මේ දූ දරුවන් ව වගේම ආාතිරපානසය මේ අරබන සියලුම දූ දරුවන්ට සාර්ථක විවාාගට මොන දෙන්න හැකියාව දෛර සක්ති ලබේ පර්තනාකරමින් අදට වැඩසටානිව අ.